අයිබෝවන් සැමට කලින් සත්‍ය විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල නවවන පාර්ලිමේන්තුවේ ප්‍රධාන තනතුරු හිමිවන්නේ කාටද නම් කිහිපයක් දැනටම යෝජනා වෙයි සමග ජනබල වේගයේ හා ජාතික ජනබල වේගයේ ජාතික ලයිස්තු මන්ත්‍රී දුහුර ගැසට් කරයි ජාතික ලයිස්තු මන්ත්‍රී දුහුර සිහිනය අත්හැරියා ඥානසාර හිමිකයයි සිරිකොත භෝජන සංග්‍රහයක් තව 25කට කැම දෙන්න තියෙනවා කාබි යන අය කී කතා බලදහරින් ඇස් වසා සිටිද්දී ජාවාරම් කරුවන් සාම්බල් ටියු කලපුව ජයටම බෙදා හදාගනි රත්නපුරේ කුඩු විකුණු වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයේ නිලධාරියෙකු අත්අඩංගුවට මහා රෑ ග්‍රෑන්ඩ් පාස් ප්‍රදේශයේ සිදු කළ හදිසි සෝදිසි මෙහෙයුමකින් 60කට අධික පිරිසක් අත්අඩංගුවට අපරාධ රැසක තොරතුරු අනාවරණය කළ හීරෝ බෙඩ්කා ඇල්වින් බම්බර් රෝසි ඇතුළු පොලිස් සුනකින් 25ක් වෙන්දේසි කරයි ඩෙන්ගු යලි හිසෝසවයි ගෙවුණු මාස 8ට රෝගීන් 24845ක් ගත වූ දින 15 තුල රෝගීන් 231ක් 74 වෙනි ඉන්දියානු ජනරජ දිනය අදයි කොවිඩ් වෛරසයට පරීක්ෂණ මට්ටමේ පවතින එන්නත් තුනක් ගැන ඉන්දිය අගමැතිගෙන් ප්‍රකාශයක් අනුග්‍රහය Coca-Cola 1 liter pack is 150 rupees to make your home dinner special ප්‍රථමයෙන් දේශීය පුවත් සමගි ජනබල වේගයේ සහ ජාතික ජනබල වේගයේ ජාතික ලයිස්තු මන්ත්‍රීවරුන්ගේ නම් ඇතුළත් අතිවිශේෂ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව මන්ත්‍රීවරුන් 8 දෙනෙකුගේ නම් ඊට ඇතුළත්. සමගි ජනබල වේගයෙන් ඉදිරිපත් කළ ජාතික ලයිස්තු මන්ත්‍රීවරුන් වන රංජිත් මද්දුම බණ්ඩාර, තිස්ස අත්තනායක, ඉමිතියස් බාකිර්මාක, එරන් වික්‍රමරත්න, හරින් ප්‍රනන්දු, මයන්ත දිසානායක සහ ඩයනා ගමකී යන මහත්ම මහත්මීන්ගේ නම් මෙන්ම ජාතික ජනබල වේගයෙන් ජාතික ලයිස්තු මන්ත්‍රී දුරේට ඉදිරිපත් කළ ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ නමද මෙලෙස ගැසට් කර තිබෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ඉලංගේ තමිල් අරසු පක්ෂය සහ අහිල ඉලංගේ තමිල් කොංග්‍රසයේ ඉදිරිපත් කළ මන්ත්‍රීවරුන්ට ගැසට් කර අවසන්. කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂ සහ අපේ ජනබල පක්ෂය තම ජාතික ලයිස්තු මන්ත්‍රී දුරේ සඳහා නම් කරන මන්ත්‍රීවරුන් පිළිබඳව මෙතෙක් නිල ප්‍රකාශයක් සිදු කර නැහැ. ජාතික ලයිස්තු මන්ත්‍රී දුරයන් නම් කරේ වීම සඳහා මැතිවරණ කොමිසම ලබා දී තිබූ කාලයද ඊයේ දිනෙන් අවසන් වුණා. මේ අතර අලුතින් තේරීපත් වූ මන්ත්‍රීවරුන්ගේ පෞද්ගලික තොරතුරු සහ දත්ත ඔන්ලයින් හෙවත් මාර්ගගත ක්‍රමයෝසේ ලබා දීමට මන්ත්‍රීවරුන් දැඩි උද්‍යෝගයකින් කටයුතු කරන බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා අපකල විමසීමකදී ප්‍රකාශ කළා. මේ වන විට මන්ත්‍රීවරුන් 190කට වැඩි පිරිසක් තම පෞද්ගලික තොරතුරු ලබා දී ඇති බවයි ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. පාර්ලිමේන්තුවේ සභානායක දුරේ ජලිත් වතාවක් විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට ලබා දීම සම්බන්ධයෙන් යෝජනා වී ඇති බවට තොරතුරු වාර්තා වනවා. ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක දුරේ මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනන්දු මහතාට ලබා දීම සම්බන්ධයෙන්ද අවධානය යොමු වී ඇති අතර මීට පෙරද ඔවුන් එම තනතුරුවල කටයුතු කළා. කෙසේ වෙතත් මෙම පත්වීම් සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැහැ. මේ අතර විපක්ෂයේ ප්‍රධාන සංවිධායක දුරේ සඳහා සමගි ජනබල වේගයේ 4 දිනකගේ නම් යෝජනා වී තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කබීර් හෂීම්, ලක්ෂ්මන් කිරියල්ල, පාටලී චම්පික රණවක සහ ආචාර්ය හර්ෂද සිල්වා යන මහත්වරුන් ඒ සඳහා යෝජනා වී ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ. මේ අතර නව කතානායකවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දයාපා අබේවර්ධන මහතා පත්වනු ඇති බවටද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කර තිබෙනවා. ජාතික ලයිස්තු මන්ත්‍රී දුරේ පිළිබඳව අදහස තමා අතහැර දමා ඇති බව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන් පවසනවා. නාවලදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් උන්වහන්සේ මේ බව සඳහන් කළා. දේශපාලන මතය කියන්න පක්ෂ ලකුණ මිනිස්සුන්ගේ ඔළුවේ සරිතවන් කරන්න මාධ්‍ය අවශ්‍යයි. ඒක පෝස්ටර් ගහන ඒවා ඒවා දැන් මිනිස්සු පිළිකුල් කරනවා. මිනිස්සු තුළින්ම ආවා යෝජනාවක්. ඔබ වහන්සේ අයින් වෙන්න එපා මේකට නායකත්වය දෙන්න ඕන ඥානසාර මහතුරෝ ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තු යවමු මේ මැතිවරණ කාලය තුලදීවත් අවමදරමින් නාම යෝජනා කරන දවසේ පමණයි ඔය විමලතිස්ස කියන භික්ෂුව දැක්කේ පත්‍රිකා ගහුවට වැඩක් නැහැ අපි කිවිසුමක් ගත වෙලා දෙන්නේ ලැබෙන මන්ත්‍රී ධූරය නම් කරන්නේ මමේ කියලා කියන්න තිබුණ නැද්ද අවමදරමින් අතරමඟදීවත් මේ කැම්පේන් එක දැන් ටිකට් එක ඉස්සරවයි කියලා හිතනකොටවත් ඒ විතුකමක් තියෙනවනේ මහත්තයෝ කියන්නේ දැන් මේවා අධිකරණයට කියලා වැඩක් නැහැ. මොකද හේතුව මට මන්ත්‍රීකම පිළිබඳ තියෙන සිහිනය නැත්නම් ඒ අදහස අතහැරලා මේ ඉන්නේ. ඒක හරීම ඔළුවට හරි නිදහස්. මට දුක් වෙන දෙයක් නැද්ද ඒකයි. මන්ත්‍රීකම තිබුණෙත් නැහැ දැන් නැතේ කියලා දුකකුත් නැහැ. ඇත්ත කියලා අපි නිහඬ වුණාම රස විඳගනි.
එක්සත් ජාතික පක්ෂ නියෝජිතයින් අදත් සිරිකොත පක්ෂ මූලස්ථානයට රැස්වුණා. ඒ පක්ෂයේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීම සඳහායි. එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් මෙවර මහ මැතිවරණ ඉදිරිපත් වූ අපේක්ෂකින් මෙන්ම පළාත් සභා හා ප්‍රාදේශීය සභා නියෝජිතයින් අද සිරිකොත පක්ෂ මූලස්ථානයට පැමිණියා. පක්ෂ නියෝජිතයින් සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡා අද පෙරවරු 10ට පමණ ආරම්භ වුණා. මෙලෙස අද දින සිරිකොත පක්ෂ මූලස්ථානයට පැමිණි එක්සත් ජාතික පක්ෂ නියෝජිතයින්ට දිවා භෝජන සංග්‍රහයක්ද සූදානම් කර තිබු අතර ඒ සඳහා අවශ්‍ය ආහාර පාන ආදියද පක්ෂ මූලස්ථානයට රැගෙන ආයුරු දක්නට ලැබුණා. भोजन संग्रह सहभागी पक्ष मूल स्थान पक्ष नियोजित मेले माध्य हमुयाद हस्पल कला අපි යබ් දැක්කා මාස 6ක් නායකතුමා තාමත් ඉන්නවා කියලා හැම කතාවක් නෑ මේ මාධ්‍ය විවිධයව කියනවා මා කවද්ද ඒක වෙන්නේ මොකද ඔබතුමාලගේ ජාතික මායස්තුමන්ති දූරියත් නැහැනේ තාම ඕගොල්ලන්ට ඕන දවසට කරන්නේ නෑ අපි නියමිත ගැළපෙන දිනේට කරන්නේ කරු ජයසිරි මහතාට කවුද අකමැති කවුරුත් කැමතිත් නෑ අකමැතිත් නෑ නායකත්ව වෙනසක් වෙන්නේ නැද්ද රනිල් මහත්තයම අවුරුදු 4 ඉන්නේ තාම පහක් විතර කවද වගේද ඒක වෙන්නේ කිය මාස 6කින්ද प्रकाश कर නමුත් මෙතන මේ අවශ්‍ය වෙනස්කම් ටික වෙනවා. කරු ජයසිරි මහතාගේ තත්ත්වය කොහොමද? එතුමත් ඉදිරිපත් වෙලාද තියෙන්නේ? එතුමාගේ නමත් යෝජනා වෙලා තිබ්බා. කරු ජයසිරි මහත්තුමාත් පරිණත නායකයෙක්. එතුමාගේ තාම එතුමාත් මං හිතන්නේ මේ පක්ෂයට විශාල සේවයක් කරලා තියෙනවා. ඉතින් එතුමාලගේ සහයෝගය අරගෙන ඔක්කොම අරගෙන ඉතින් හොඳ නායකයෙක් මතුවෙලා එයි. කවද්ද ඔබතුමාලගේ ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයේ නම් කරන්නේ? දැන් කාල සීමාවත් අවසන් වෙලා තියෙනවා. මොකද්ද වෙන්නේ එතකොට? ඒ කියත එතන ඉන්නවනේ කීප දෙනෙක් බලාපොරොත්තු වෙන කට්ටියක් ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ගෙනුත් අදහස් ටික අරගෙන හරි තීරණයක් ගන්නට වෙනවා. ඔබතුමා එන්න ඕන කියලා කියන බහුතරයක් ඔබතුමා තමයි තරුණ නායකය කියලා. සූදානම් නැද්ද අරගෙන මේක වැඩ කරන්න කොට දාන්න? නෑ සූදානම් සූදානම් අනිවාර්යයෙන්ම මේක සියලු දෙනාගේම සහයෝගය ලබා ගත්තොත් අනිවාර්යයෙන්ම නායකත්වය අරගෙන මේ පක්ෂය හදන්නට මම සූදානම්. අකමැති අකමැති ඉන්නවද කවුරු හරි මේ? නෑ එහෙම කිසිම ඒක එහෙම කිසිමක් නෑ. ප්‍රශ්නයක් නෑ ගැටලුවක් නෑ හොඳ නායකෙක් ඉන්න ඕන අපිට. හැබැයි තාමත් එක්සත් ජාතික පක්ෂ නායකයා ඉවත් වෙනවා කියලා කරා නැවතත් අලුතෙන් එතුමම තමයි නායකය කියලා මට පේන්නේ. ඉතින් මටම පේන්නේ නායකතුමා තාමත් ඉන්න බව. ඒ කියන්නේ මේ කතාවෙන් ඒක තේරෙන්නේ. ඒක තමයි තේරෙන්නේ. අපි අලුත් අපේක්ෂක විදිහට අපිට ඇත්තටම කනගාටුයි. අපි අලුත් බලාපොරොත්තුවක් තියාගෙන ආවේ. හැබැයි නායකතුමා තාමත් යන්නේ නෑ. බොරුවට කියන්නේ. කරු මහත්තයාට ආවොත් ප්‍රශ්නයක් නෑ. ප්‍රශ්නයක්. එතුමට පුළුවන් ද හැකියාවක් තියනවද? අනිවාර්යයෙන්ම එතුමට පුළුවන්. දැන් රනිල් ආරක්ෂා කරගෙන ඉන්න හදන්නේ කවුද මේකේ? ඒක තේරෙන්නෙත් නෑ. මොකද ඔක්කොම නායකය වෙන්න හදනවනේ. මේක ප්ලෑන් එකක් දිගලා තියෙනවා වෙලාවකට. පළසභාව වෙනකම්ුත් එතුමා ඉන්න තමා try කරන්නේ. එහෙමනොත් අපි නම් පළසභාවට ඉදිරිපත් වෙන්නේ අලුත් අපේක්ෂක විදිහට. කරන්න දෙයක් නෑ. හරිම කනගාටුවෙන් යන්නේ. අද බුරියානි එකක් දීලා අපි සතුට කරන්න දන්නේ දුන්නේ. හැබැයි අපි නම් බුරියානි කෑවෙත් නෑ. හරිම කනගාටුවෙන් යන්නේ අපි අලුත් බලාපොරොත්තුවක් තියන ආවේ අලුත් තරුණ නායකයෙක් බිහිවේ කියලා. හැබැයි අලුත් නායක කෙනා ආයෙත් අලුතෙන්ම පත් වෙච්ච නායකයා තමයි රනිල් වික්‍රමසිංහ කියන්නේ තියෙනවා. එච්චර කියන්නේ. හරිම කනගාටුවෙන් आर्थिक सह सामाजिक वशेन व्रटतुल विशाल परिवर्तन सिदुकिरीमट वत्मन रजय कटियुतु करन बव वेविली अमात्य रमेश पतिरन महता पवसनवा ए गाल प्रदेशेदी मात्यवित अदहस दक्वमी
රට අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් අවශ්‍ය සැලසුම් සියල්ලම ප්‍රධාන ක්ෂේත්‍රයන් සියල්ල ආවරණය වෙන පරිදි සකස් කොට තිබෙනවා. ඒ නිසා අපි විශ්වාස කරනවා ඉදිරි වසර 5ක කාලය තුළ මේ රටේ සාධනීය සමාජ පරිවර්තන යුගයක් ඇතිකරන්නට ගෝඨාභය ජනාධිපතිතුමා ගෙන යන වැඩපිළිවෙලට රුවග්‍රාමාත්තුමාගේ රාජ්‍යයේ සම්පූර්ණ සහයෝගය ලැබෙනවා. ජනතාවගේ ප්‍රධාන අවශ්‍යතාවය වුණේ රටේ ආරක්ෂාව සලසා ගැනීමයි ජනාධිපතිවරණෙදී. ඒ ආරක්ෂාවේ සහතික ජනාධිපතිතුමා ලබා දීලා තිබෙනවා. ඉන්පසු ඇතිවෙච්ච කොරෝනා අර්බුදය හමුවේදී රටේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කරන්න ලෝකේ රටවල් අතරින් පෙරමුණ ඉඳගෙන ජනාධිපතිතුමාගේ රාජ්‍යය කටයුතු කළා. ඉන්පසු ඇතිවන ආර්ථික අභිවෘද්ධිය පිළිබඳව ආයවැය ඉදිරිපත් කිරීමෙන් පසුව බොහොම පැහැදිලිවම අපේ සැලසුම් සකස් කොට තිබෙනවා. ලෝකයේ අනෙකුත් රටවල් කොරෝනා අර්බුදයෙන් නැවත නැගී සිටින්නට පෙර අපිට විශාල විශ්වාසයක් තිබෙනවා ශ්‍රී ලංකාව නැවත ආර්ථික සමාජීය වශයෙන් විශාල පරිවර්තනයක් සහිතව නගා සිටුවන්න පුළුවන් වෙයි කියන කාරණය පිළිබඳව. අපි විශ්වාස කරනවා පාර්ලිමේන්තුවේ සිටින සුළු පිරිසක්වත් විරුද්ධ පක්ෂය හැටියට සාධනීය ලෙස ඔවුන්ගේ කටයුතු සිදු කරයි. රජය පිළිබඳ යම් සාධනීය විවේචනයක් තිබෙනවා නම් නිවැරදි මගට ගන්නට ඔවුන් උදව් කරයි. ඒ වගේම අපි ගෙන යන සමාජ සංවර්ධන වැඩසටහනට ඔවුන් පක්ෂ බේදයෙන් තොරව අත දීලා කටයුතු කරයි කියලා අපි විශ්වාස කරනවා. වරාය සහ ඩාෆික මාතේ රෝහිත අභිගුණවර්ධන මහතා පිළිගැනීමේ උත්සව කිහිපයක් පාන්දුර සහ කලුතර යන ප්‍රදේශවලදී සංවිධානය කර තිබුණා. වරාය හා නාවික අමාත්‍යවරයා ලෙස දියුරුම් දුන් රෝහිත අභිගුණවර්ධන මහතා පිළිගැනීමේ උත්සවයක් පාන්දුර හොරේතුඩුව ප්‍රදේශයේ සංවිධානය කර තිබුණා. පළාත් පාලන නියෝජිතයින් මෙන්ම පාක්ෂිකයන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වූ අතර එහිදී අමාත්‍යවරයාට හිමි වුණේ උණුසුම් පිළිගැනීමක්. මේ දිස්ත්‍රික්කයට පැමිණෙන මොහොත අපි බොහොම මේ අතර අමාත්‍යවරයා කළුතර විහෙර සහ බෝසමිතුන් වැඳ පුදා ගනිමින් ආශිර්වාද ලබා ගත්තා. අනතුරුව කළුතර නගර මැද්දේ සංවිධානය කර තිබූ පිළිගැනීමේ උත්සවයකටද අමාත්‍යවරයා සහභාගී වුණා. අද මහනුවර පොලිස් නිලසුනක මුලස්ථානයේදී වෙන්දේසියක් පැවැත්වුණා. ඒ පොලිස් නිලසුනකින් 25 දෙනෙකු වෙන්දේසි කිරීම සඳහායි. මෙම වෙන්දේසියෙන් පොලිස් දෙපාර්තමේන්තුවට අද දින රුපියල් 3,15,800ක පමණ මුදලක් උපයා ගැනීමට හැකි වී තිබෙනවා. ශ්‍රී ලංකා පොලිසියේ නිලසුනක අංශයේ විසින් මෙම වෙන්දේසිය සඳහා ඉදිරිපත් කර තිබුණේ වයස අවුරුදු 10ක් පමණ වූ සුනකෙයින්. සුනකෙන් 25 දෙනෙකු වෙන්දේසිය සඳහා ඉදිරිපත් කර තිබූ අතර එම වෙන්දේසිය ඉදිරිපත් කර තිබූ ඇතම් සුනකෙන් අපරාධ රැස්සක් මැඩලීම සඳහා සිව්පරිම දායකත්වයක් ලබා දී තිබුණා. මෙතන ඇගිටි. එන්න ළඟට. ස්වාමියාගේ වංගඩ පැතරවිලා ඉන්නේ නැති තමයි ඔබ දකින්නේ. එම සුනකෙන් අතර මීමුරේ ප්‍රදේශයේදී අතරමං වූ ලමුන් සොයාගත් රෙජී නැමැති සුනකයා ත්‍රිකුණමලේ ප්‍රදේශයේ ගංජා ජාවාරම් කරුවන් සහ අපරාධ කරුවන් අත්තනංගුඩ ගැනීමට සහය වූ රෝසි නැමැති සුනකයා දකුණු පළාතේ විවිධ අපරාධ කරුවන් මෙන්ම මත්ද්‍රව්‍ය අත්තනංගුඩ ගැනීමට විශාල සහයක් දැක් වූ බම්ප නිරෝෂ් හා අජා යන සුනකින් මෙන්ම පුපුරන ද්‍රව්‍ය සොයා ගැනීමට දක්ෂයෙකු ජෙසී සිසී රෙක්සී වැනි සුනකින්ද සිටි බව මහනුවර නිල සුනක කොට්ටාශය ප්‍රකාශ කළා. මෙම වෙන්දේසියේදී පොලිස් නිලසුනකින් මිලදී ගැනීමට ජනතාව අතර මහත් උනන්දුවක් පැවති අතර රුපියල් 10,000 සිට රුපියල් ලක්ෂයේ ඉක්ම වූ මුදලක් දක්වා එම සුනකින් අලෙවි වී තිබෙනවා. රුපියල් 15,000 ඩාලරයි රුපියල් 20,000 ඩාලරයි අද දින සුනක වෙන්දේසි ඉදිරිපත් කළ සුනකෙන් 25 දෙනාම වෙන්දේසි කිරීමෙන් රුපියල් 3,15,800ක මුදලක් පොලිස් දෙපාර්තමේන්තුවට ලැබී තිබෙනවා. අද දින මෙම සුනක වෙන්දේසිය මහනුවර පොලිස් අධිකාරී යෝබී පලියවඩන මහතාගේ සහ මහනුවර පොලිස් නිල සුනක කොට්ටාශය ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්.පී. කුලසේකර මහතා ඇතුළු නිලධාරීන් රැසකගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ඊ රාත්‍රියේ ග්‍රෑන්ඩ් පාස් පොලිස් වසම කේන්ද්‍ර කර ගනිමින් පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය සිදු කළ ඒකාබද්ධ විශේෂ මෙහෙයුමකදී පුද්ගලයන් 50කට අධික පිරිසක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොළඹ උතුරු කොට්ටාසයට අයත් පොලිස් ස්ථානවල නිලධාරීන් සහ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් ඇතුළු 514කගෙන් යුත් නිලධාරීන් කණ්ඩායමක් ග්‍රෑන්ඩ් පාස් පොලිස් වසම මූලික කරගෙන විශේෂ මෙහෙයුමක් සිදු කර තිබෙනවා. තොටලඟ මුවදොර උයන නිවස සංකීර්ණයේ සිදු කළ මෙම මෙහෙයුමෙන් අනතුරුව පුද්ගලයන් 50කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම සෝදිසි මෙහෙයුමේදී හෙරොයින් ග්‍රෑම් 37යි මිලිග්‍රෑම් 830ක් ගංජා ග්‍රෑම් 85ක් සහ මත්පැති සමග සැක්කරුවන් 28 දෙනෙකුද අත්අඩංගුවටගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ. මේ අතර මෙම සෝදිසි මෙහෙයුමේදී සැකපිට කාන්තාවන් ඇතුළු පුද්ගලයන් 33 දෙනෙකුද අත්අඩංගුවටගෙන ඇති අතර එම කාන්තාවන් සතුව තිබී මුදලින් රුපියල් 449,500ක් සහ ජංගම දුරකථන 6ක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. ईसी कैश क्रमे ओसे रत्नपुर नगरे हेरोइन जावरमक यदुनु कोलंब रिमांड बंधनागारे नियामक वरेक रत्नपुर पोलिसिय विसिन अत्तडंगुवट गेन तिबेनवा सक्कर सतुव तिबी हेरोइन ग्राम 4 मिलीग्राम 550क सह जंगम दुरकथन देकक अत्तडंगुवट गेन ऐति अतर ओहु हेट दिन रत्नपुर महेश्वरत्वरया वेत इदिरिपत किरीमट नियमितई වල්ලාපට්ටා සහ සුදුහඳුන් තොගයක් රේගු බහරයට ගෙන දෙවෙනවා. නීති විරෝධී ලෙස අපනයනය කිරීමට තත් කළ මෙම වල්ලාපට්ටා සහ සුදුහඳුන් කිලෝ 240ක් මෙලෙස රේගු බහරයට ගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. එම වල්ලාපට්ටා සහ සුදුහඳුන් තොගයේ වටිනාකම රුපියල් කෝටියකට අධික වන අතර කොල්ලුපිටියේ ව්‍යාපාරිකයෙකු විසින් මෙලෙස නීති විරෝධී ලෙස මෙම වල්ලාපට්ටා සහ සුදුහඳුන් අපනයනය කිරීමට තත් කර තිබෙනවා. ඩුබායි රට වෙත යැවීමට සූදානම් කරන ලද අඩිය 40 බහලමක සංගවා තිබියදී තමයි මේ වල්ලාපට්ටා කිලෝ 120ක් ඒ වගේම සුදුහඳුන් දැව කොටස් කිලෝ 120ක් සොයාගෙන ලැබුවේ. ඒ තුල සංගවාගෙන තමයි මේ වල්ලාපට්ටා සුදුහඳුන් මේ ආකාරයට නීති විරෝධීව රැගෙන යාමට මේ ව්‍යාපාරිකයා උත්සාහ කරේ. කලුතර උතුර පොලිස් වසමේ දියගම ප්‍රදේශයේදී වල්ලාපට්ටා තොගයක් රැගෙන යමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. රුවන්වැල්ල පොලිසියට ලද තොරතුරක් මත මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින ශිෂ්‍යයෙකු හෙරොයින් ග්‍රෑම් 11 මිලිග්‍රෑම් 908ක් සමගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවටගත් සිසුවාගෙන් හෙරොයින් මිලදී ගැනීමට පැමිණි 7 දිනකුද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවටගත් සැක්කරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. බෝර 12 වර්ගයේ බලපත්‍ර නොමැති ගිනි අවි තුනක් රුවන්වැල්ල ප්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එක් ගිනි අවියක් විදේශීය නිෂ්පාදනයක් වන අතර අනෙක් ගිනි අවි දෙක මෙරට නිෂ්පාදනය කර ඇති බවයි විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ. දැන් 3rd I විශේෂාංගය. විශාල කඩුලාන පරිසරයකට උරුමකම් කියන ජෛව විවිධාත්මක වටිනාකමකින් යුත් ත්‍රිකුණා මලය සාම්බල්තිව් කලපුවට අයත් ඉඩම් කොටස් පෞද්ගලික ආයතනයක් විසින් නීති විරෝධී අයුරින් අත්පත් කරගනිමින් එහි ආරක්ෂිත වැටවල් යොදා සීමා ලකුණු කොට නීති විරෝධී ඉදිකිරීම් සිදු කර ඇති ආකාරය අපමීට මාසකට පමණ ඉහතදී අනාවරණය කළා. අප සිදු කළ එම අනාවරණයෙන් අනතුරුව ත්‍රිකුණා මලය දිස්ත්‍රික් ලේකම්වරයා ඇතුළු නිලධාරීන් එම සාම්බල්තිව් කලපුවට පැමිණ කලපුව නිරීක්ෂණය කළ අතර එහිදී දිස්ත්‍රික් ලේකම්වරයා ප්‍රකාශ කළේ මෙම කලපුවට විශාල හානියක් සිදු ඇති අයුරු නිරීක්ෂණය වන බවයි. සමහර පුද්ගලයන් විසින් අනවසරයෙන් මේ කලප ප්‍රදේශයේ ඉඩම් අල්ලාගෙන ගොඩ කිරීම නිසා කලප ප්‍රදේශයට විශාල හානියක් සිදු වෙලා තිබෙනවා. අපි දැක්කා සිදු වෙලා තිබෙන යම් යම් අක්‍රමවත් ගොඩ කිරීම. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා ආයතන ටික එකතු කරගෙන මේ කලප ප්‍රදේශය සංවේදී පරිසර කලාපයක් හැටියට නම් කරලා අවශ්‍ය වෙන නීතිමය පසුබිම සකස් කරන්න. ප්‍රදේශයේ ඉතාමත්ම වටිනා ස්වාභාවික ප්‍රදේශයක් වෙන මේ සම්පල්තිය කලප ප්‍රදේශය ආරක්ෂා කිරීමට අපි කටයුතු කරනවා. මේක විනාශ කළොත් අපිට අපේ සංචාරක ව්‍යාපාරයේ ඉදිරියට කරගෙන යන්නත් බැරි වෙනවා. මෙලෙස දිස්ත්‍රික් ලේකම්පරයා කලපුව ආරක්ෂා කිරීමට කටයුතු කර මෙම කලපුව අයත් පරිසර පද්ධතිය අධි සංවේදී පරිසර පද්ධතියක් ලෙස පත් කරන බවට මාධ්‍ය හමුවේ එදා ප්‍රකාශ කළත් මේ දක්වා එය සිදුව නොමැති අතර මේ අදවන විට එම කලපුවට අත්ව ඇති ඉරණමයි. ये
ඊයේ දින අප වාර්තා කරු සාම්බල්තිව් කලපුව වෙත එහි වර්තමාන තත්ත්වය නිරීක්ෂණය කිරීමට ගිය අවස්ථාවේදී දැකගත හැකි වූයේ කලපුවේ තිබූ ජලය අගල් යොදා වෙනත් දිශාවකට හරවා කලපුවට අයත් ඉඩම්ද මෙලෙස අත්පත් කරගෙන ඇති ආකාරයයි. එදා ඉදිවෙමින් පැවති අනවසර ඉදිකිරීම්ද අදවන විට නිමාවටපත් වෙමින් පවතින ආකාරයද අපට නිරීක්ෂණය වුණා. වගකිවයුතු නිලධාරීන් විසින් මෙසේ රජයට අයත් අධිසංවේදී ජෛව විවිධාත්මක වටිනාකමකින් යුතු පරිසර පද්ධතියක් විනාශ වීමට ඉඩ හැර බලා සිටීම කෙතරම් සාධාරණද? කඩුලාන පරිසර පද්ධති මෙලොවින් තුරන් වී යන පසුබිමක මෙලෙස රැක ගැනීමට හැකි කඩුලාන පරිසර පද්ධතිද පෞද්ගලික ආයතනවලට විනාශ කිරීමට ඉඩ හැර බලා නොසිට අදාළ බලධාරීන් ඉක්මනින් මැදිහත් වී එය රැක ගැනීමට කටයුතු කළ යුතු නොවේද? එසේ නොමැතිනම් සාම්බල් තිව් කලපුවද ලංකා සිටියමෙන් මැකී යන දින වැඩි ඈතක නොවේ. අවනීතිය භාවිත කරමින් සිදු කර ඇති මෙම කලපු විනාශය පිළිබඳව වත්මන් රජයේ නව අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන් ඇතුළු වගකිවයුතු සියලු නිලධාරීන් මේ පිළිබඳව අවධානය යොමු කරනු ඇතැයි අප විශ්වාස කරන්නෙමු. එය සිදුවන තුරු සියත 3rd අවධියෙන් डेंगू वायरस यलित व्रटतुल हिस एसवी में अवधान मत्वति बनवा वेहेतुवेन डेंगू मधुरवन बोवन स्थान विनाशकर ओबे निवस सह एवट परिसर पिरिसुदु किरीमट कटियुतु करन लेसाई सौख्यांश जनतावट दनुम देने डेंगू මදුරුවන් කින් බොවන වෛරස ආසාදනයක් වන අතර ඩෙංගු ඇතිවීමට හේතු වන වෛරසය ඩෙංගු වෛරසය ලෙස හඳුන්වනවා. කලක් දිවයිනේ රෝහල් රසක්ම ඩෙංගු රෝගීන්ගෙන් පිරී ඉතිරී ගිය අතර දිවයිනට බලපෑ ඇති කඩින් කඩ වැසි ඇතිවීමේ තත්ත්වය හමු වේ. යලිත් වරක් ඩෙංගු පුවදුර හිසැසවීමේ අවධානමක් පවතිනවා. ගෙවුණු මාස 8ක කාලය තුළ ඩෙංගු රෝගීන් 24845 දෙනෙකු වාර්තා වී ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකය පවසන්නේ. ජනවාරි මාස පමණක් ඩෙංගු රෝගීන් 11607 දෙනෙකු අතර එම රෝගීන් සංඛ්‍යාව මෙතෙක් මාසකදී වාර්තා වූ වැඩිම රෝගීන් සංඛ්‍යාව වන බවයි වසංගත රෝග විද්‍යා ඒකකය වැඩිදුරටත් පවසන්නේ. වැඩිම ඩෙංගු රෝගීන් පිරිසක් වාර්තා වී ඇත්තේ කොළඹ හා තදාසන ප්‍රදේශයන්හි වන අතර මෙම මාසදී පමණක් මේවන විට වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 231ක්. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව වසරකට ලොව පුරා මිලියන 400කට අධික පිරිසක් ඩෙංගු වෛරසයට ගොදුරුවන අතර ඉන් මිලියන 96කට අසන්න පිරිසක් ඩෙංගු අවදානම් තත්ත්වයන්ට මුහුණ පානු ලබනවා. රටවල් 129ක් පුරා මෙම ඩෙංගු අවදානම් තත්ත්වය පවතින අතර ඩෙංගු වෛරසයෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ ආසියානු කලාප වෙතයි. කෙසේ වෙතත් මේවන විට ලෝක ජනගහණයෙන් හරියඩක් පමණ ඩෙංගු වෛරසයට ගොදුරු වීමේ අවදානමක් පවතින බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු හඟවනවා. COVID-19 වෛරස ආසාදිතින් අතරින් පුද්ගලින් 2666 දෙනෙක් මෙවන විට පූර්ණ සුවය ලබා තිබෙනවා. මේ අතර වසංගත රෝග විද්‍යායක කේපවසන්නේ අද පසුරුව වන විට කොරෝනා ආසාදිතින් 3 දෙනෙක් වාර්තා වී ඇති බවයි. මෙරට COVID-19 වෛරසය ආසාදනය වූ රෝගීන් සිය දිනක පිළිබඳව ඊයේ දින තහවුරු වුණා. ඉන් 3 දිනකෝ එක්සත් අරාබි එමිරාජයේ සිට මෙරටට පැමිණ ඇති අතර අනෙක් පුද්ගලයා ජපානයේ සිට පැමිණ නිරෝධානය වෙමින් සිටි අයෙක් බවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ සඳහන් කළේ. එය අනුව මෙරට සමස්ත ආසාදිතින් අතුරින් පුද්ගලින් 2666 දෙනෙකු පූර්ණ සුවය ලබා තිබෙනවා. තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 209ක්. අද උදෑසන වන විට කන්දකාඩු හා සේනපුර මද්‍රව්‍ය නිවාරණ ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයට සම්බන්ධ සමස්ත ආසාදිතින්ගේ සංඛ්‍යාව 629ක් ලෙස සටහන් වූ බවයි COVID-19
මධ්‍යස්ථානයේ නිවේදනය කළේ පුනරුත්ථාපනය වන රැඳවියන් 508ක් කාර්ය මණ්ඩලයේ 67ක් ආරාධිත කාර්ය මණ්ඩලයේ 5ක් පවුල් හා සමීපතමින් 48ක් හා බැලිකට බන්ධනාගාරයේ කොවිඩ් වෛරසය ආසාදනය වූ රැඳවියා ඇසුරු කළ පුද්ගලයෙකු ඊට ඇතුළත් මේ අතර රාජාංගනයේ යාය පහ ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි පාසල් සිසුවෙකුගේ සිදු කළ පළමු PCR පරීක්ෂණයෙන් ඔහු කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනුණා කෙසේ වෙතත් ඔහුගේ රුධිර සාම්පල යලි පරීක්ෂා කිරීමේදී ඔහු වෛරස් ආසාදිතයෙකු නොවන බවටයි තහවුරු වූයේ ඒ අනුව මෙවැනි විට රාජාංගනීය ප්‍රදේශයේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් අනුරාධපුර ප්‍රාදේශීය වසංගත රෝග වෛද්‍ය තේජන සෝමතිලක මහතාගෙන් අප විමසීමක් සිදු කළා. ඇත්තටම මේ දරුවා රෝග ලක්ෂණ පෙන්නවා. දැන්ට සති 3කට කලින් අපි PCR පරීක්ෂණ කරද්දී රෝග ලක්ෂණ පෙන්නවා. ඒ අවස්ථාවේ ඔහු නිරෝධායනයට ලක් කරලා තමයි තිබුණේ. ලොක්ඩවුන් කරලා තිබ්බ අවස්ථාවේ පහුගිය 31 වෙනිදා වෙනකන් ඔහු නිරෝධායනයට ලක් වෙලා හිටපු දරුවෙක්. ඒ නිසා ඔහුගෙන් බොවෙන්ඩ අවස්ථාවක් නැහැ. රාජාංගනීය ජනතාවට පැහැදිලිව කියන්න පුළුවන් අපි දැනට ඒ PCR පරීක්ෂණ කරා 101 දෙනෙක්. ඒතට එතනින් අපිට කිසිම දැනට ආසාදනය පැතිරීමේ හැකියාව තියෙන කිසිම කෙනෙක් හමු වෙලා නැහැ. එම නිසා කිසිසේත්ම බය වෙන්න ඕනේ නැහැ. සාමාන්‍ය විදියට එදිනෙදා කටයුතු කරන්න පුළුවන් අර සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රම පාවිච්චි කරමින්. ඒ වගේම අපි ලබන සතියේ තවත් 100 දෙනෙක් ওই විදියටම අහඹු ලෙස නියදි පරීක්ෂා කරනවා. එහිදී අපිට සැකසිත කවුරු හරි හිටියොත් පරීක්ෂා කරලා රෝගේ තියෙනවද නැද්ද දැනගන්නත් පුළුවන්. මේ අතර කලුතර නගරයේ ත්‍රීරෝද රථරියතුරන් සතිපුල වෙළඳුන් පදික වෙළඳාමේ නිරත වෙළඳුන් ඇතුළු 150 දෙනෙකුගේ PCR පරීක්ෂණ කටයුතු අද සිදු කෙරුණා. අද දින කලුතර ජාතික සෞඛ්‍ය විද්‍යාලන බල ප්‍රදේශයේ කලුතර සෞඛ්‍ය අධ්‍යනාරේ කොට්ටාසය තුල අහඹු සාම්පල් ගැනීම අපි සිදු කරේ. මෙහිදී ජාතික සෞඛ්‍ය විද්‍යාලනයේ අධ්‍යක්ෂකතුමා නියෝජ්‍ය අධ්‍යක්ෂකතුමා සහ කලුතර සෞඛ්‍ය අධ්‍යනාරේතුමාගේ අධීක්ෂණය යටතේ කලුතර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් කලුතර නගරයේ ත්‍රිවිධ රථ රියදුරන් ඒ වගේම සතිපොළ වෙළඳුන් සහ පදික වේදිකාවේ වෙළඳුන් අපි ඉලක්ක කරගෙන අද දින PCR පරීක්ෂණ 150කට අසන්න ප්‍රමාණයක් අද දින සිදු කරා. දිගටම මේ අහමු සාම්පල් අපි ගැනීමට බලාපොරොත්තු වෙනවා. මොකද අපි දෙවෙනි රැල්ලක් අපිට පසුපිටින්වල ආපු නිසා නැවත වරක් රෝගීන් අපේ ප්‍රදේශයේ මතුවෙනවාද කියලා බැලීමට කොළඹ වසංගත රෝග ඒකකයේ උපදෙස් මත මේ සාම්පල්ස් කිරීම අපි සිදු කරනවා. පවතින වසංගත තත්ත්වයේ හැමේ ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ලෙබනනයේ බීරූට් හි රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් පිරිසක් අද උදෑසන දිවයිනට පැමිණියා. इन ओन PCR परीक्षण सह युगल बबाई अप गुआंतुपल वार्ता सन्हान कले ඉන්දිය 74 වන ජනරජ දිනය අදට යෙදී තිබෙනවා. එහි ප්‍රධාන සැමරුම් උත්සවය පැවැත්වුනේ නව දිල්ලියේ රතු බලකොටුවේදී. මේට සමගාමීව ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් නිල නිවාස පරිශ්‍රයේද සැමරුම් උත්සවයක් සංවිධානය කර තිබුණා. ඉන්දියානු 74 වන ජනරජ දිනය අදට යෙදී තිබෙනවා. මීට වසර 74කට පෙර ඉංග්‍රීසින්ට යටත්ව සිටි ඉන්දියාවට නිදහස හිමි වූයේ 1947 වසරේ අගෝස්තු මස 15 වනදායි. අදට යෙදී තිබෙන 74 වන ඉන්දියානු ජනරජ දිනය ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ප්‍රධානත්වයෙන් නව දිල්ලියේ රතු බලකොටුවේදී පැවැත්වුණා. මෙහිදී ඉන්දීය ගුවන් නාවික හා දිල්ලි පොලිසිය නියෝජනය කරමින් ආරක්ෂක අංශ සමාජිකයින් මෙම උත්සවය සඳහා සහභාගී වන අතර ආරක්ෂක උත්තමාචාර්යක්ද අගමැති මෝදි වෙත පිරිනැමුණා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ලබන 25 වනදා දේශපාලන පරිගණක පිළිබඳ සෙවීමේ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසිනිකුත් කර තිබෙනවා. ආර්ථික සංවර්ධන කටයුතු අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයෙකු වන වෛද්‍ය නිහල් ජයතිලක මහතා දේශපාලන පරිගණක පිළිබඳව සෙවීමේ ජනාධිපති කොමිසම හමුවේ සිදු කළ පැමිණිල්ලකට අනුව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට ලබන 25 වනදා එම කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසිනිකුත් කර තිබෙනවා. මීට පෙරද එළමෙන 21 වනදා ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙසට රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දී තිබුණා. කෙසේ වෙතත් එදින රනිල් වික්‍රමසිංහ මහතා පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳව සෙවීමේ ජනාධිපති කොමිසම හමුවේ පෙනී
සිටින බවට ලද තොරතුරු අනුව ඔහුට නැවත මෙලෙස සිතා සිනිකුත් කිරීමටයි දේශපාලන පළිගැනීම් පිළිබඳව සෙවීමේ ජනාධිපති කොමිසම තීරණය කර ඇත්තේ. කෙසේ නමුත් රනිල් වික්‍රමසිංහ මහතා තමා කොමිසම වෙත පෙනී සිටීමට නියමිත බවට දේශපාලන පළිගැනීම් පිළිබඳව සෙවීමේ ජනාධිපති කොමිසම වෙත මෙතෙක් දැනුම් දී නොමැති බවයි තොරතුරු වාර්තා වන්නේ. මීට අමතරව එම පැමිණිල්ලේ වග උත්තරකරුවන් ලෙස ආර් සම්බන්ධන්, මංගල සමරවීර, පාටලි චොම්පික රණවක, අනුර කුමාර දිසානායක යන මහත්වරුන්ද එදිනෙම කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතයි. දහනව වෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කිරීමට සහ මෙරට මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමට නව ව්‍යවස්ථාවක් සම්පාදනය කළ යුතු බව ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසනවා. ඒ රත්නපුර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ආශිර්වාද ලබා ගැනීම සඳහා අද අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා රත්නපුර සමන් දේවාලය වෙත පැමිණියා. අනතුරුව අමාත්‍යවරයා මාධ්‍යට මෙලෙස අදහස් පළ කළා. අපිට 19 සංශෝධනය පමණක් නෙමෙයි මේ ඡන්ද ක්‍රමයත් ඉවත් කර ගන්නවා. ඒ සඳහා අලුත් ව්‍යවස්ථාවක් ගේන්නවා. මේ ව්‍යවස්ථාව මුල් අවධියේ ඉඳලම අපි විරුද්ධ වෙච්ච ව්‍යවස්ථාවක්. සා මේක අතනින් මෙතනින් වාතු කළා හදන්න අපට උමනාවක් නැහැ. අපි නව ව්‍යවස්ථාවකින් ආරම්භ කළ යුතු කියලා මම හිතන්නේ. දැන් අපේ ප්‍රායෝගික උමනාව සඳහා යම් සංශෝධන උමනාන ඒ සංශෝධන ගෙනලා ඒ ප්‍රායෝගික කටයුතු කරගෙන යනවා. සියල්ලක්ම සම්පූර්ණ කරන අවුරුදු 4ක් ඇතුළත මෙරට සැබෑ දේශපාලන ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගැනීම සඳහා ජනතාවට සමගී ජනබලවේගය වටා එක්වන ලෙසට තමන් ආරාධනා කරන බව එම පක්ෂය නියෝජනය කරමින් ජාතික ලැයිස්තුවෙන් තේරීපත් වූ මන්ත්‍රී මයන්ත දිසානායක මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මේ රටේ ඉන්න තරුණ තරුණියන්ට අපි ආරාධනා කරනවා නැවත වරක් අපිත් එක්ක එකතු වෙන්න, තරුණයන් වෙනුවෙන් ප්‍රතිපත්ති ඉදිරිපත් කරන, තරුණයන් වෙනුවෙන් වැඩ කරන්න ලෑස්තිලා තියෙන තරුණ බලවේගයත් එක්ක එකතු වෙන්න. ආණ්ඩුවේ මැතිවරණ කතා කරනවා නව ව්‍යවස්ථාවක් ගැන. ඒ ව්‍යවස්ථාවේ මොකද සඳහන් වෙන්නේ කියන එක අපි කවුරුත් දන්නේ නැහැ. අපි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ කරුණාකර මේ අවස්ථාවේදී අපිත් එක්ක එකතු වෙන්න, මේ රටේ සැබෑ දේශපාලන ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න. ගම් මට්ටමේ, බිම් මට්ටමේ, ආසන මට්ටමේ, දිස්ත්‍රික් මට්ටමේ අපේ සංවිධානය තවදුරටත් ස්ථාපිත කරන්න අපි වැඩ කරනවා කියන එක මේ අවස්ථාවේදී ඉතා පැහැදිලිව සමුන්නාන්සර මතක් කරලා දෙනවා. මේ රජය කාන්තා හා ළමා සංවර්ධන, පෙරපාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා කියන රාජ්‍ය අමාත්‍යංශයට අඩු කරලා තියෙනවා. අපි දන්න කර්මෙන් පෙරපාසල් සහ ප්‍රාථමික අධ්‍යාපනය කියන්නේ 13 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව පළාත් සභාවන්ට වලට අයිති විෂයක්. අපිට ගැටලුවක් තියෙනවා මේ පළාත් සභාව දේශීය කෘෂිකර්මාන්තය නගා සිටුවීමට රජය මූලිකත්වයගෙන කටයුතු කරන බව වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසනවා. ඒ හම්බන්තොට ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් හම්බන්තොට දීර්ඝ කාලයක් තිස්සේ මේක ශුෂ්ක ප්‍රදේශයක්. නමුත් දැන් හම්බන්තොට නගරයක් තෙත් කලාපයක් කරන්න අපට අපේ කාලය තුළ පුළුවන්කම ලැබුණා. වරායක් තියෙන ගුවන්තොට පළාතේ අද දැන් එහි ප්‍රයෝජනය ගන්න තියෙන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිස්සමහරම ආසනය ප්‍රදාන කරගෙන තරුණයන් 1000ක් අද මේ වෙනකොට අරමුණක් කරගෙන යන්න සූදානම් කරලා තියෙනවා. දැන් මට හාවාරි මාර්ග පවණක් නෙවෙයි ජනාධිපතිතුමා දීලා දෙන ගමේ තියෙන වැමුත් හදන්න කියලා. අපේ රටේ වගා කරන්න පුළුවන් උගක් දේවල් අපේ පිටරටින් ගියේ ජනාධිපතිතුමා වර්ග 16ක් තහනම් කරලා තියෙනවා. දැන් අපට ඒක වවන්න ඕන. පහුගිය පාර්ලිමේන්තු මැතිවරණය ලංකා දේශපාලන ඉතිහාසයේ වෙනස් කරමින් JR ජයවර්ධන මැතිතුමාගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් වෙනස් කරන්න මුලපුරමින් මහා දැවැන්ත ජයග්‍රහණයක් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාටත් මහින්ද රාජපක්ෂ මැතිතුමාටත් ඔබ තමුන් ආශිර්වාද ලබා දුන්නා. එදා යහපාල ආණ්ඩුව ඔබේ ඉඩම් ටික මංකොල්ල කාලා විජාතීය සමාගමකට අක්කර 15000ක් විකුණන්න යනකොට එදා අපි ඒකට විරුද්ධ උද්ඝෝෂණය කළා. ඒ ඔබ සටනේ අවසාන ප්‍රතිඵලය තමයි මගේ ආදරය අම්මේ තාත්තේ අපි ජනාධිපතිවරයෙක් සහ තුනෙන් දෙක බහුතරයක් එක ආණ්ඩුවක් තෝරාපත් කරගත්තා. කොරණෑගල වුවනිකබාහු රජුගේ රාජසභාව විනාශ කිරීමට සම්බන්ධ පුද්ගලින්ට නීතිය ක්‍රියාත්මක නොකිරීමට හේතුව පිළිබඳව අධිකරණයට කරුණු දැක්වීමට තමන් සූදානම් බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති නවල් කරුණාරත්න මහතා පවසනවා. ඒ කොරණෑගල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී දැන් සාමාන්‍යයෙන් පුරාවිද්‍යාත්මක ස්ථානික ලිඳක් හැදුවත් වලක් කිටුවත්
विशाल प्रचार विशाल जनमत अदाल मीट अदाल निकाणीपत्म අපි බලාපොරොත්තු වෙනවා ලබන මාසේ 4 වෙනිදා මාදාපු නඩුව කැඳවලා තියෙනවා අන්න එතනදී අපේ නීතිඥ වරු හරහා මීට අදාළව පොලිසිය අයි ක්‍රියාමාර්ගයක් නොගත්ති කියන කාරණේ පිළිබඳවත් අදට මාසයක් ගත වෙලා තිබියදී මේ පුරාවස්තුව විනාශ කරලා මේ වෙනකොනොත් මීට අදාළ කිසිම චූදිතයක් අත්අඩංගුවට නොගත්තේ ඇයිද කියන කාරණේ පිළිබඳවත් මේ සියලු කරුණු එදාට අධිකරණයට ඉදිරිපත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. දැන් රටවට ආපුවත් කිහිපයක් කෙටිය. COVID-19 වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් වෙනත් වසරවල පැවැත්වෙන අවුරුදු උත්සව මෙවර පැවැත්වීමට නොහැකි වුණා. මේ හේතුවෙන් විල්කම් දෙමිටව කරතන ගල්ලෙන් විහාරයේ විහාරාධිපති පූජ්‍යපාද තිස්සව සුමනානන්ද ස්වාමින් වහන්සේගේ ප්‍රධානත්වයෙන් විල්කම් දෙමිටව ප්‍රදේශවාසීන් එක්ව ජවතු වගා වැඩසටහනක් ආරම්භ කර තිබුණා. ඔය කොටකොල හැම ඉස්සර අපි කඩෙන් ගේන්නේ මුකුණ වැන්නේම දැන් ඉතින් ගේන්නේ රැයකට උනත් ඇවිල්ලා කඩා ගන්න පුළුවන් මෙම වැඩසටහනටදී ගෙවතුවගා තරගයක්ද පැවැත්වෙන බවයි අප වාර්තාකරු සඳහන් කළේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ දීවරින්ගේ ආර්ථිකය නැංවීමට එම ප්‍රදේශවල ජීවත් වන ජනතාව වැව් කූනිසන් වගාව සිදු කරනු ලබනවා මෙම වැව්වල සිටින කූනිසන් දිනකට කිලෝග්‍රෑම් 2කට වැඩි ප්‍රමාණයක් අල්ලා ගැනීමට හැකි බවද ඔවුන් ප්‍රකාශ කර තිබෙනවා අවුරුද්දේ මාස 2ක කාලයක් වැව් කූනිසන්ගේ අස්වැන්න ලබාගත හැකි බවයි දීවරින් ප්‍රකාශ කළේ කොළඹ ප්‍රදේශ කිහිපයකට අද දිනේ ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාප වාහන මණ්ඩලය පවසනවා. ඒ අනුව අද පසුරු 8 සිට කොළඹ 13 14 සහ 15 වෙනි ප්‍රදේශවලට පැය 9ක කාලයක් මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇත. කොළඹ 11 සහ 12 වෙනි ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය සැපේන බවයි ජාතික ජල සම්පාදන හා ජලාප වාහන මණ්ඩලය පවසන්නේ. කන්තලේ තඹලගමුව ප්‍රදේශයේ පොලියුත්තුකුලම් වැවස් මැත්තේ වෙඩිවැදී තුවල් ලබා සිටි වනාලිය අද පෙරවරුවේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. සති දෙකක පමණ කාලයක් මෙම වනාලියට ප්‍රතිකාර සහ ආහාර ලබා දීම සිදු කළත් වනාලිය බේරා ගැනීමට නොහැකි වූ බවයි වනජීවී නිලධාරීන් ප්‍රකාශ කළේ. මෙරට සිටින තරුණ තරුණියන් විසින් නිර්මාණය කරන ලද නව නිපැයුම් ඇතුළත් විශේෂ තරගාවලියක් ජාතික තරුණ සේවා සභාව විසින් ආරම්භ කර තිබෙනවා. ඒ අනුව මෙම තරගාවලිය සඳහා ස්ටාර්ට්අප් වෙබ් පිටුවෙන් අයදුම්පත් ලබා ගැනීමේ හැකියාව පවතිනවා. මෙම තරගාවලිය හඳුන්වා දීමේ සමාරම්භක උත්සවය පසුගියදා කොළඹ පදනම් ආයතනයේදී පැවැත්ුණා. ඒ ජාතික තරුණ සේවා සභාවේ සභාපති තෙසාර ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් නව්‍ය ව්‍යාපාර සඳහා යොමු වෙච්ච තරුණයන්ට එතන නිෂ්පාදන තියෙන්න පුළුවන් සේවාවන් තියෙන්න පුළුවන් අංශ 10ක් යටතේ අපි තරංගයක් වශයෙන් අපි මේක ඉදිරිපත් කරනවා රටට ප්‍රධාන පුවත් විකාශය අවසන්. තවත් උණුසුම් පුවත් දැනගැනීමට පිවිසෙන්න ලංකාවේ අංක 1 සිංහල වෙබ් අඩවිය www.siyathanews.lk අපගේ වෙබ් අඩවියට යලිත් හොමෙමු රාත්‍රී 9:35ට. ඔබට සුබ සන්ධ්‍යා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න.
අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.